දින සති මාස අවුරුදු ගණන් ගෙවිලා යන වේගයෙන්ම ඇතැම් පුද්ගලයන් අපේ ජීවිතවලින් වෙන් වෙලා යන්නේ පුදුමාකාර වේගයකින්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් යන වචනය නැවත වරක් යථාර්ථයක් බවට පත් කරමින් තවත් ගීත තාරකාවක් අහස් කුසින් බැස ගිහින් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වූ ඔහු නිහාල් නෙල්සන්. ප්‍රසංග වේදිකාව තුලින් ඇසෙන දහසකුත් ගීත අතරින් ගතත් සිතත් කුල්මත් කරන බයිලා ගීලව ආධිපත්‍ය දරූ රජෙකුගේ නික්මයාම මෙලිසින් සනිටුහන් වන විට ඔහු ගැන මතකයන් අලුත් කර ගැනීමට මීටත් වඩා උචිත අවස්ථාවක් තවත් නැති තරම්. නිහල් නෙල්සන් නම් වූ ඒ ප්‍රවීණ ආදරණීය ගායන තරුව වෙනුවෙන් සිලෝන් බැල්කනි අප සිදු කරන මතකාවර්ෂණයයි මේ. එදහස් නවසය හතලිස් හයවසරේ ජනවාරි නමවන දින මොරටුවේ උපත ලබන නිහාල් නෙල්සන්ගේ පියා ව්‍යාපාරිකයෙකු අතර මව ඉංග්‍රීසි ගුරුවරියක වුණා. එකල ඉනසෙන්ට් මරියා මිශ්‍ර පාසල ලෙසත් මෙකල රාවතාවත්ත මෙතෝදිස්ත ලෙසත් හඳුන්වන පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරන මොහු අට ශ්‍රේණිය සමත්වීමෙන් පසුව මොරටු මහාවිද්‍යාලයට ඇතුළත් වෙනවා. 1960 අවුරුද්දේදී උසස් පෙළ විභාගයට මුහුණ දෙන නිහාල් නෙල්සන් සංගීතය ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. පාසලේදී සංගීතයට දැක් වූ කැමැත්ත හා කැපවීම ලාංකීය සංගීත ක්ෂේත්‍රයට තවත් සංගීතවේදියෙකු බිහි කරයි කියලා එදා කිසි කෙනෙකුට සිතෙන්නට නැතුව ඇති. පාසල් වේදිකාවේ ගායනයට දැක් වූ දක්ෂතාවය පාසල් භූමියෙන් එපිටට විහිද ගොස් මොරටුව සිසාරා පැතිර යාම නිසා ඔහු නොබෝ කලකින්ම එම ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. ගායන කෞශල්‍ය හා සමානවම ගායනයේදී ඉදිරිපත් කරන ඔහුගේ රංගනය බොහෝ දෙනා වශී කරවන සුළු අංගයක් වූ අතර ගීතවල අන්තර්ගතයද ඔහු ජනප්‍රියත්වයේ ඉහළට රැගෙන යාමට හේතු කාරණාවක් වුණා. ගීතවලින් සමාජයට දුන් පණිවිඩය සෑම දිනාටම තේරුම් ගැනීමට හැකි සරල ආකාරයෙන් ලබා දීමට ඔහුට හැකියාව ලැබුණා. ඔහු සංගීත ලෝකයට පාතබන්නේ තමන්ගේම නිර්මාණ හරහා වීම තවත් සුවිශේෂී කාරණයක්. එසේම නිහාල් නෙල්සන් නම් ගායන ශිල්පියා සංගීත ලෝකයට පිවිසෙන ආකාරයත් හරිම රසවත් කතන්දරයක්. දිනක් ඔහු සහභාගී වූ මංගල උත්සවයකදී ඔහුට ඒ.ජේ. කරීම් නම් ප්‍රවීණ ගායන ශිල්පියා මුණ ගැහෙනවා. මංගල උත්සවයේදී නිහාල් නෙල්සන්ට ගීත ගායනා කරන්න සිද්ධ වෙන්නේ ඒ.ජේ. කරීම්ගේ සංගීතයට. නිහාල් නෙල්සන්ගේ ගායන කෞශල්‍යයෙන් පැහැදීමට ලක්වෙන කරීම් කැන්ඩි ලේක් ක්ලබ් එකේ පැවති ප්‍රසංගවල ගීත ගායනා කරන්නට නිහාල්ව කැඳවාගෙන යනවා. ඔහුගේ වාසනාවට මේ ප්‍රසංගවල නිවේදන කටයුතු කරන්නේ කරුණාරත්න අබේසේකරයන් විසින්. මේ මුණගැසීම නිහාල් නෙල්සන්ගේ ජීවිතයේ වටිනා පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් කරුණාරත්න අබේසේකරයන් විසින් ගුවන් විදුලියේ ගී ගැයීමට නිහාල් නෙල්සන්ට අවස්ථාව උදා කර දෙනවා. දවස 1963 වසරේ මාර්තු 31 වෙනිදා. එදා තමයි නිහාල් නෙල්සන්ගේ ගීතයක් පළමු වරට ගුවනට මුසු වෙන්නේ. ගුවන්විදුලි මැදිරියේ ඒ වෙලාවේ නිවේදකයා විදිහට කටයුතු කරන්නේ කරුණාරත්න අබේසේකරයන්මයි. ඔහු ගීතය ප්‍රචාරය කිරීමට කලින් හරි අපූරු හැඳින්වීමක් කරනවා. තමා අද දවසේ ගීත රසික රසිකාවියන්ට අලුත් ගායකයෙක් හඳුන්වා දෙන බවත් ඔහු මල් විදිල්ලකට සමාන බවත් කවදා හෝ දවසක ඔහු සංගීත ක්ෂේත්‍රයේ සැබෑම මල් විදිල්ලක් බවට පත්වනු ඇති බවත් කරුණාරත්න අබේසේකරයන් පවසනවා. ඒ වචන යථාර්ථයක් බවට පත් කරමින් එදා දවසේ ප්‍රචාරය වූ ලස්සනට පිපුණු වනමල් ගීතය ගුවනට මුසු වීමත් සමග නිහාල් නෙල්සන් නම් වූ මල් විදිල්ල සංගීත ලෝකය ආලෝකමත් කරමින් පුපුරා යනවා. ලස්සනට පිපුණ වන මල් ගල් පීර නැති අරල් මං ආස කරන මැනෙක් ඇටෙමින් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා තල් ලස්සන මගේ කිරිල්ලි. මේ ගීතය ඔබට බොහොම හුරු පුරුදු ගීතයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ප්‍රසංග වේදිකාවේදී අදටත් අපට ඇසෙන මේ ගීතේ රචකයා වුණේ සරත් මුණසිංහ. එදා ඒ ගීපත රචකයා ගිහියෙක් වුවත් පසුව ඔහු මීගහවෙල සුමන ශාන්ත හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් වෙනවා. ආර්.වී. චන්ද්‍රසේනයන්ගේ සංගීතයෙන් හැඩවුණු ලස්සනට පිපුණු වනමල් නම් ගීතයේ සිට නිහාල් නෙල්සන්ගේ හඬින් පණ ගැන්වුණු ගීත සංඛ්‍යාව ඉතා විශාලයි.
එදා මෙදා තුර කාලය තුල ඔහු නිකුත් කළ ගීත ඇල්බම සංඛ්‍යාව 113ක් කැසට් ලෝකයේ රජු යන විරුදාවලියත් සමග ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල වාර්තාවක් සනිටුහන් කරන්නටත් නිහාල් නෙල්සන් සමත් වෙලා තිබෙනවා 1978 වසරේදී අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගුණී අයියගේ කාමරේ ගීතය තුලත් කැසට් පටය නිකුත් කිරීමත් සමග ලංකාවේ ප්‍රථම වරට කැසට් පටයක් නිකුත් කළ ගායන ශිල්පියා බවට පත්වන්නට නිහාල් නෙල්සන්ට හැකියාව ලැබෙනවා මෙම කැසට් පටය ශ්‍රී ලංකාවට කැසට් ආකෘතිය හඳුන්වා දුන් විජේ රාමනායකගේ තරංගා ලේබලෙන් නිකුත් කරන ලද අතර CD පටයක් නිකුත් කළ පළමු වෙන්නා බවට පත්වන්නටත් නිහාල් නෙල්සන්ට පුළුවන් වුණා මොහුගේ 110 වෙනි ගීත ඇල්බමේ නිකුත්වන්නේ 2000 වසරේදී nihal110.com යන නමින් නිකුත් කරන මේ ඇල්බමේ ගීත පටිගත වෙලා තියෙන්නේ sunflowers චිත්‍රාගාරයේදී නිහාල් නෙල්සන්ගේ ගීත කලාව තුළ ඇති අර්ථාන්විත හරය බොහෝ දෙනා තේරුම් නොගත් කාරණයක් ඒ නිසා ඇතැම් පිරිස් මේ අපූරු බයිලා ගායකයාට දෝෂාරෝපණ එල්ල කළ අවස්ථාවන් රැසක්ම තිබුණා සමාජ විෂමතාවන් මෙන්ම ඉතා දීර්ඝව සාකච්ඡා කළ යුතු සමාජ කරුණු ඔහු සරල ගී හරහා ජනතාව අතරට ගෙන ගිය චරිතයක් බවට පත් වුණා එපා එපා මස් කන්නට නම් ගීතය ඒට හොඳම උදාහරණය ලෙස හඳුන්වා දෙන්න පුළුවන් මේ ගීතය සමාජගත වීමෙන් පසුව ගවම ස්කෑම අත්හැරිය පිරිස සුළුපටු සංඛ්‍යාවක් නෙමේ ඔහුගේ ගීත ඇගීමට ලක් වූ අවස්ථාවක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලීය කලා මණ්ඩලය හා ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කොට තිබූ සංගීතමය විචාර සන්ධ්‍යාව හඳුනා දෙන්න පුළුවන් ගීතය හා ජනප්‍රිය සංස්කෘතිය යන මාතෘකාව යටතේ නිහාල් නෙල්සන්ගේ ගීත 8ක් එම සංගීත සන්ධ්‍යාවේදී විචාරයට ලක් වුණා මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර ඇතුළු තවත් මහාචාර්ය හා ආචාර්යවරුන්ගේ ඇගීමට ලක් වූ තම ගීත පිළිබඳව නිහාල් නෙල්සන් පසු කාලයේදී කතා කළේ බොහොම සතුටින් සමාජ විවේචනයට ලක් වූ ගුණී අයියගේ කාමරේ ගීතයද මේ කතිකාවතට තෝරාගෙන තිබීම ඔහුගේ සතුට දෙගුණ තෙගුණ කිරීමට සමත් වුණා නිහාල් නෙල්සන් නම් වූ බයිලා ගායකයා චිත්‍රපට සඳහාද පසුබිම් ගායනයෙන් දායක වෙලා තිබෙනවා ප්‍රථම වරට ඔහු චිත්‍රපටයක් සඳහා පසුබිම් ගායනා කළේ පෙම් කුරුල්ලෝ නම් චිත්‍රපටයට. ඉන්පසු ඔහු සක්විති සුවය, ලෝකහුරු, හරියනකොට ඔහොම තමයි, සඳවට රන්තරු, ලොකු තාත්තා, මල් වරුසා, වාලම්පුරි හා දියමන්ති යන චිත්‍රපටවලටද පසුබිම් ගායනය කරමින් තම හඬ දායකත්වය ලබා දීලා තිබෙනවා. 2013 වසරේදී ඔහුගේ ගායන දිවියට වසර 50ක් සම්පූර්ණ වුණා. එය සමරමින් අවුරුදු 50යි නිහාල් ඇවිත් නමින් ප්‍රසංගයත් පැවැත්තුණා. 2015 වසරේදී නිහාල් නෙල්සන් නම් ගායන ශිල්පියා ඔහුගේ මෙහෙවර හා හැකියාව අගයමින් මොරටුපුර රත්න විභූෂණ සම්මානයෙන් පිදුම් ලබනවා. මේ අසහාය ගායකයාට මේ තරම් දුර ගමනක් යන්න සෙවණැල්ලක් වුණු තවත් චරිතයක් සිටියා. ඒ තමයි ඔහුගේ බිරිඳ 1974දී මාලිනී ශ්‍රියාලතා සමග විවාහ වෙන නිහාල් නෙල්සන්ට එක් පුතෙකු සිටිනවා. කෙසේ නමුත් නිහාල් නෙල්සන්ගේ ගමන් මගේ සිටි සෙවණැල්ල මැකී යමින් 2020 ජූලි මාසයේදී ඔහුගේ බිරිඳ මිය ගියා. කුඩා කල සිටම සමාජ මෙහෙවර කිරීමේ ආශාවෙන් පසු වූ නිහාල් නෙල්සන් ඒ සඳහා තෝරගත්තේ හරිම සුන්දර මාර්ගයක්. ඒ තමයි ගීත කලාව. ලස්සනට පිපුණු වනමල් වලින් පටන්ගෙන මාලි කිරි දුන්නේ දරුවන්ටයි සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි පත්තරවල විස්තර රෝස මලකුයි අම්මා නැති කාලේ වැනි අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වූ ගීත රසක්ම තම රසික රසිකාවියන්ට තිළිණ කරන්නට හැකියාව ලැබුණේ ඔහුගේ කැපවීම නිසාමයි හිත හොඳ මිනිසෙක් වූ නිහාල් නෙල්සන් සාධාරණයට මෙන්ම අසාධාරණයටත් හොඳින්ම මුහුණ දුන් පුද්ගලෙ ඒ වගේම කෙලින් කතා කරන චරිතයක් ආරම්භයේ සිටම ජීවිත කාලය පුරාම 100 ජනප්‍රියත්වයේ රඳවා ගන්නට හැකියාව තිබෙන අතලොස් අතරින් තවත් එක් පුද්ගලයෙකු නිහාල් නෙල්සන් සැබවින්ම යුගයක අයිතිකරුවෙක් එමෙන්ම පුරාවෘතයක් ඔහුගේ හඬින් අප ඇසූ ගීත තවත් දිගු කාලයක් පුරා අපට ප්‍රසංග වේදිකා තුලින් අසන්නට ලැබේවි නමුත් ඒ ඔහුගේ හඬින් නොව අන් අයගේ හඬින් කරුණාරත්න අබේසේකරයන් එදා පැවසූ පරිදි සංගීත ලෝකයේ පුපුරා ගිය මල් වෙඩිල්ල මේ වෙනකොට නිවි ගොස් හමාරයි.
මම කියුගේ ගයලා අල්පදායු දෙක ඇරෙන්න තව නැත